Then television deliver here. Television deliver ඊයේ ටෙලිවැකිය නරම්ඹූ බොහෝ දෙනෙකු තනි පුද්ගලියෙකුටට අප ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බලය ගැන මවිතය පල කලා දෙසිය විසි පස්තනිකු පාර්ලිමේන්තුවට යවනවා කෝටි ගානක මුදලක් වැය කරලා මිනි මරාගෙන මහා මැතිවරණයක් පවත්වනවා කැබිනට් එකකුත් පත් කරනවා අත්ති විශේෂ වර ප්‍රසාද සහිත කැබිනට් මැති ඇමතිකන් ලබා දෙනවා රාජ්‍ය ඇමතිකම්ප්‍රධානය කරනවා නමුත් පාර්ලිමේන්තු බලේට උඩින් විදාායකචා

තනි පුද්ගලයකුට පුළුවන් මේ දෙසය විසි පහටම උඩින් වැඩ කරන්න එවිතරක් නම් මදැයි රටක උත්තරීතර අධිකරණය ගනු ලබන තීන්දු තීරනතුන් තම අභිමතය පරිදි වෙනස් කරන්න පුළුවන්. රටක දෙකෝටියකට වැඩි පිරිසකගේ ජීවිත තීන්දු තීරණගන්න තනි මිනිසෙකුටට බලය පවරන මෙහෙම රටක් ඇත්තටම ඉදිරියට යයිද ඉතිරි වෙලා තිය ඉද කියන එක ගැන කල්පනා කරන්න හොඳ කාලයක් මේ මේ නිසා දෙ ඇන්වත් මේ විදහයක වියරුව අවසන් කරන්න ඇත්තටම අවසන් කරන්න රටක් ලෙස සියලු දෙනාම පෙරමුණගත යුතුයි. රටේ අධිකරණය නීතිය සියල්ලන්ටම උඩින් තියන අකුරට සැමට සමානව නීතිය ක්‍රියාත්මක වන රටකන් නිර්මාණය කිරීම අප සැමගේ සෑම. වැසියෙකුගේම යුතුකමක්කු වගකීමක්ං අභියෝගයක්කු අත්තඩංගෝට ගත් සැනින් හිරගෙදර රෝහලට යන්න තරම් මාර ලෙඩහැදින ක්‍රමය වෙනස් කළ යුතුමයි නීතිය සැමට සමාන වන ලෙස එකසේ ක්‍රියාත්මක විය යුතු බව අප සියල්ලන්ම පිළිගන්නවා නීතියට උඩින් තියෙන සියලු බලවේග පරාජය කළ යුතුව තිබෙනවා ඒ සඳහා දැන්වත්න් නිවැරදි ව්‍යවස්ථා ශංශෝධනයක් කරන්න බොරු පැලස්තර අලවන්න එපා කියලා මතක් කරනවා ඒ වගේ මයි දැන් අපේ රටේ මේ දූෂිත නිලධහරින්ට එරෙහිවත්න් අකාරයක්ෂම නිලධහරින්ට එරෙහිවත්න් නිදිමත්ත කම්මැලි නිලධාරින්ට එරහිවත්න් ගේම් ගහන රාජ්‍ය නිලධාරින්ට එරහිවත්න් ඉලපත අතට ගන්න කාලෙ ඇවිතන් හොඳට මතකතියාගන්න මේ රටේ දූෂිත දේශපාලලක්ඥියෙන්ට උඩ ගෙඩි දෙන්නේ ඒ සඳහ පාර කපල කරතියාගෙන යන්නේ සමහර රාජ්‍ය නිලධහරිී නුයි අපදන්න බොහොමයක් රාජ්‍යායතන ඇතුළට ගිහාම පිළිගැනීමේ නිලධහරණය හෝ නිලදහරයා ගෙසිට සේවේ ලබාගන්න පැමිණෙන අයට සලකන විදිහ සමහරුන්ගේ මුහුණේ ඇති අප්‍රසන්න ස්වභභාවේ බලන්න ඊට ඇතුළට යනකොට ටයි පටිදාගත්ත අයගෙන් සැල්ලකීයුතු පිරිසක් බලන්නෙම අදන වෙයි හෙට කියලා කල්දාන්න. ඊටත් ඇතුළට යනකොට ඇත්ති දේශපාලන පත්වීන් නැත්තං හැට්ට පැනපු අය අපේ රටේ දේශපාලනය ඇතුළ වගේම තමයි මේ රාජ්‍යශේවේ ඇතුළත්න්. දේශපාලනී අයිතිය තාම තියන්නේ හැට හැත්තව පැනපු අයට බොහෝ රාජ්‍යයතනවල ඉහල් තනතුරු දරන්නෙත් දේශපාලන පත්වීම් ලබන්නන්නේත් මේ හැට හත්තෑව පැනපු අය. බොහෝ රාජ්‍යආයතනවල ඉන්න උසස් නිලධහරන්ගෙන් සැලකයුතු පිරිසක් වංචාවට දූෂණයට පන්න දෙන්න ලැස්ති අයයි. රටට හෙනගැහවත්න් ඒ අයට ප්‍රශ්නයක් නැහැ. කොහෙන් හරි කුට්ියයක් ලැබෙනවවාන ඒ ඇති අපේ රටේ සමහර දූෂිත රාජ්‍ය නිලදහරින් ඇත්තටම රටට සාපයක්කු. මේ අපේ රටේ ජනතාව දහත් දුක් විඳින අවස්ථාවක් විශේෂෙන් දැන් මාස ගානකිදලා අත්‍යවශ්‍ය අෞෂධභර්ග හැ මහර්ගම අපේක්ෂා රෝහල ඒ අතර ප්‍රධානයි ළමා රෝහලෙ අවෂධ හින්ගේ බර පතලයි සමහර අෞෂධවල හිගේටත් වඩා අතිීශය භයානකයි ිලහිලයාමත් ඒ අතරවාරයේ සමහර නිලදහරින්ගේ ගේම් හරිපුදුම අයින්සක රෝගින්ගේ බෙහෙත් පෙත්තත් එක්ක ගේම් ගහන සූරාකන රාජ්‍ය නිලදහරින්ව අර එක වතාවක චන්ද්‍රිකා නෝනා කිව්ව වගේ ගෝල්ෆේස් ගෙනාවත් පවුන හැ. ජාතික අෞෂධ න්‍යාමන අධිකාරය සහ රාජ්‍ය අෞෂධනීතිගත සංස්ථාව ඇත්තටම ඔය තැන්වල ඉන්න මහා ලොකු ටයිදාගත්තු සමහර මහත්තුරු ගැන කියන්න ලැජ්ජයි. ඉදිරියේදී ඔහෙලාගේ හොරකම් විස්තර ඇතුව ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙනවා. දන්න කියන අය අපට තාව විස්තර දෙන්න. මෙවැනි ආයතනවල ඉන්න සමහර හොරුන්ව හෙළිදරව් කරලා අධිකරණයට ගෙනත් කූඩු කරලා දාන්නම වවා. ඇත්තටම මේ රට බංකොලොත්තුනේ දූෂණය නිසයි. මේ දූෂණයට සම්බන්ධ සමහර දේශපාලන නඩයක්ත් එක්ක පෙරහැර යන අනිත් පිරිස රාජ්‍ය නිලධහරින් බව අවිවාධාත්මකයි. ජාතික අෞෂධ යාාමන අධිකාරය සහ රාජ්‍ය අෞෂධ නීතිගත සංස්ථාවලට අඩුම ගානේ තෝසෙ කඩයක්වත් පාලනය කළ නිලදහරින්ව දාන්න ඕනේ ඒමත් නැත්ත මඩුමගාණනි බුලත් වෙටි කඩේකුවත් ඉහිටපු කෙනෙක්ව දැම්මනන්. මීට වඩාහොඳ ප්‍රතිඵල ගන්නති ඒ බව විතාම පැහැදිලිව එළිදරවුණේ කෝප් කමිටුවේදී. අපට ලැබුණූ එක් තොරතුරක් කියන්නම් එක් අෞෂධයක් තියෙනවා. අවුරුද්ධටම ඕනේ පෙති දහදාහයි. එක් පෙත්තක ගාන ඩොලර් සත හැටයි. මේ පෙතිහි ලක්ෂයකට වැඩියෙන් ගෙනල්ල තියෙනවා කියලා වාර්තා වෙනවා එක පෙත්තක් ගෙනල්ලතිනෙ ඩොලර් හතර ගානෙලු කොහොම ගෙල්ලක් ගහන්න නඇත්්ද. හරියට වැඩ කරන්න බැරි කැඩිච්ච පරිගණක පද්ධතියක් වෙනුවෙන් මාසේකට රුපියල් ලක්ෂ පහක් නඩත්තු ගාස්තුගෙනවා. කෝප් කමිටුවේදි හෙලිුුණේ. ඇත්තටම මේ රට මෙහෙමවත් තියෙනක ගැන පුදුම වෙන්නෝනේ. රහල් ඇතුළේ උපකරණහිගේ කෙසේ වෙතත්. රෝහල් වල වහලවත් ඉතිර වෙලා තියනක ඇත්තටම පුදුමයට කාරණයක් මෙහන්නකෝ කෝප් කමටුවේදි හෙලිවෙච්ච මේ කතාව. අවුදු හත් තිස්ස මේ හැදුවවා. එටම පටන ග කොන්ට්‍රක්්ක දීලා තියෙ කව ද නැන හරිග මන මට ර්රම න ට වගේ ලද සටේ දුන්න. අවුදු හත් තිස්ස හැදවා. ඇ ජෙන පාල ඔතුමා කියනවි හට ට ම්පිමටර ඉම්පලිමට කන ග දස් පහලවේ ද සටේ හදන අදන්න ගත්ති කෙල හිතමමුක දන් ගන න්න එක හර ද කමල්ලෝම දිසිස් ක්‍රමිනල්ල රුපියල් මියන හයසිය හතලිස් පහත් වියදන් කල සිස්ටමක් හදර තියනවා මේ ප්‍රකියෝමන්්ටක හරියට කරන්න ට්‍රන්ස්පේරටලි කරන්න. ඒ අමතරෝ මන් ටේනන්ස් අව මාසකට මිලියන් පහක් ්‍යෝන හැබ මේ එක වැඩ කරන්න. ඇට කරනවා නමු තර වැට කරනවක් කිය ඩක් නෑන. මේ වැඩරන්න නැති නිසා සබහපතිවරය කිවවා වෙනම සිිටම මොනිට්‍රින් සිටම ඇතිනකට ෆයිල් තැනන්තරන් මාරුුවෙනකොටඒ චෙක්රක් න් ඒක පහසුක් තියෙනවා ස්පි පැත්තර තරටඩ එකන් ඉනිශේට් කරනන් කෙඩින්ම්ම රජේ මුදල්ලේ යන්න මේ රජද පර්රමේන්ත කි එක කරලා තියෙන්නේ එතකොට දැ මේකේ මාසකට මිදියන පහකුත් මේක මේන්ටන් කොස්ටහෙකුත් කරනවනන් මේක අපිට ඇයි දිවලප් කරන්නඩ බැරි අර කියන ඉන්ප මේ රික්වාාමන්ට් එක වලම පැදිරි කරේ මේ ඉවෙන්ට නේ මට ෙනපික්ත් ම ක ප ල හැ ඉන්ට නට න්වට නජ් ් එකේ ේවය වවවාදමයකින් ඒත් නෑනි. ඒ ඒක ේ ප්‍රශන පැහදිි ර ද හ ෑේ. ය ඒනිසා අපි බලන්න ඕන ඉන්වෙන්ට්‍රියක මේටේන් කනකත් ලංකාවේ රෝහල් පදධ ඇතුළ හරිට වෙන්න නෑන ඒකනමේ පර්ජසින් ප්‍රශ්නය ඇවිල්ලද ඒඉන්වෙන්ට්‍රියක මේන්ටේන් වන්ඩ හදලා මදියන හයිසි හත රිස්පාකටාහදලලා මිදියන පහකුත් ගෙවගේ අපි අනයගෙත් වැඩක්නෑ මක කියන්නේ මිියන පහත් අබ්‍රේට් කරන්න පුළුවන්න්න ය රික් ගට කරන ගියෝත්තයම මුරුේ අපි හිතන සිිස්ටම එකට. මිලියන හද්දස් ගානක් ඕන වෙන මුලෝ එක්දස් එකසේ පනස් නවටම දාන්න දැන්ත යගේ මේ රටේ සොෆ්ටය කරන ජනතාවට ම රික්ෙස්ට එකක් කරනවා රට වෙනුවෙන් මේ මිදියන හද්දාහක් යන්නෑ මේකට මේක මේ තරුණ ළමයි බොහොම පැහදිව ඉතාම අඩු ගානකට අහදන එකක කර දන්න පුුවන් එනිසා අප මේ හන්න ඕන කෙනකුයි හිට රුණ කරලා පරමින්තු පැත්තින් කියන්නේ මේ ට හෙල් සිිටම් එකට ඉන්වෙන්ට්‍ර මනජ්ෙන්ට් එකටත් ප්‍රොකමන් මැනර්ෙන්ට එකත්. මට එකගත් හරියන්න විදිය සොප්ටය රේෙන්ම එක කර කියලා. ඇත්තටම දැන් තේරෙනවාද දේශපාලක්නින් විතරක් නෙමි. හරි හරියට ටයි පටිකාර නිලධහරනු තොරා කනවා. අපේ රටේ පාරදුෘශ්‍ය භාවේ බිදු අයිනි විශේෂයෙන් මෙවැනි ආයතන හොර ගහාවන් බවට පත්තලා තියෙන්නේ ඒ පාරදෘශ්‍ය භාවය නැති නිසයි. මේ සියල්ලු කටයුතු ප්‍රසිද්ධ කරන අධික්ෂණය කරන විවෘර්තපුර වැසි බලයක් වහා හදන්නම ඕනේ. අපි හැමදාමත් ලියන්නෙති. කියන්නත් එතන ඉඳලයි. නැත්නම් සමහර දේශපාල්ලක්නින් එක්ක මේ සමහර රාජ්‍ය නිලදහරිී හොර නඩයත්න් ඒ කියන්නේ ටයි පටිකාර නිලදහරිනොත් මේ රට සදා කාලේටම හූරගෙන කාවි සදාකාලේටම මේ රට අගාදයෙන් අගාදේටම ඇදගෙනයා වී. ඒ නිසාම පුරවැසි බලය ශක්තිමත් කළ යුතු තැනකට මේ කතිකාව ගෙනයා යුතුමයි.